Reliance Finance. තාත්තා වගේ මාත් අනාගතය ගැන හිතන්න ඕනේ. මේ අවුරුදු දෙකකට ආසන්න කාලේ ගත්තොත් අපේ රටේ ඉතිහාසයේ සිදු නොකරපු වෙනස්කම් රාශියක් සිදු කරා. ඒ සිදු කරපු ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල තමයි අද, ඒ කියන්නේ ඒ ගමන් මගේ ප්‍රතිඵලය අද රටට ලැබෙමින් පවතිනවා. ඒ හින්දා මේවා ඉස්සරහටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම අවශ්‍යයි. ඒ හින්දා ජනාධිපතිතුමා අදහස් කරා මැයි මාසේ වෙද්දී මේ සියලු ප්‍රතිසංස්කරණ එකතු කරපු, ඒ වගේම අනාගතයේදී නැවත රට අවදානමකට ගමන් නොකරන මේ සියලු ප්‍රතිසංස්කරණ නීතියක් බවට, ඒ කියන්නේ මේ ආර්ථිකය සම්බන්ධයෙන් සිදු කරපු ප්‍රතිසංස්කරණ නීතියක් බවට පරිවර්තනය කරන පාර්ලිමේන්තු කෙටුම්පත පාර්ලිමේන්තුවට අරගෙන එන්න. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වයේ ශක්තිමත් වර්ධනයකට අරන් ගිහිල්ලා අනාගතයේ ගෝලීය වශයෙන් මොනාකාරයේ අභියෝගයක් ආවත් රට නැවත කඩා නොවැටෙන රටක් බවට පරිවර්තනය කරන්න. ඉතින් ඒක මං හිතනවා හැම කෙනාටම අද පැහැදිලි යන ගමන් මඟ පිළිබඳව. අපි සිදු කරන ප්‍රතිසංස්කරණ මොනවද කියන එක මුල් අවධියේදී දැඩි විවේචනයක් ජනතාව තුළින් තිබ්බත් ඒක දේශපාලනික වශයෙන් විවිධ දේශපාලන කණ්ඩායම් රජය ඒ පැවති අභියෝගය බාර ගැනීම නිසා අප්‍රසාදයට පත් කරන්න කටයුතු කරා. එතනදී ඒ ප්‍රතිසංස්කරණවලත් යම් වේදනාත්මක තත්වයක් ඇති වුණා කටිකාලීනව. ඒවාද යම් ආකාරයකට සමනය වෙලා තියෙනවා. තව ආර්ථිකයේ ශක්තිමත් වෙනවා. ආර්ථිකයේ වෙනුවෙන් ගත්ත තීන්දුවල අද ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. ඉතින් ඒවා සියල්ල එකතු කරගත්ත නීති රාමුවක් ඉදිරියේදී ජනාධිපතිතුමා විසින් හඳුන්වා දෙනවා. ඒක මේ රටේ අනාගතයට කරන යහපත් ක්‍රියාවලියක්. ඒ කියන්නේ ඉදිරියේදී මොන ආණ්ඩුවපත් තුන මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් බැහැර වෙනවා කියලා අද ආණ්ඩුව හැර අනෙක් සියලුම දේශපාලන පක්ෂ කියනවා. හැබැයි මම ඉතාම වගකීමෙන් කියනවා මේ සිදු කරගෙන යන ප්‍රතිසංස්කරණ වලින් බැහැර වෙන්න කිසිම කණ්ඩායමකට බැහැ වුණොත් 2022 පැවති තත්ත්වයට වඩා බරපතල ආර්ථික අර්බුදයකට රට ගමන් කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.